සුබද දවසක් ප්‍රාර්ථනා කරන සිල්ග්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දෙනෙක්ටම ඉතින් PayPal කියලා කියන්නේ ඔයා අන්තර්ජාලයෙන් උපයන මුදල් ඔයාට ආරක්ෂිතව ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් විශ්වාසදායීම මෙතඩ් එක කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ඔයා ලබා ගන්න මුදල් ඒ කියන්නේ ඔයා e-money විදිහට ඉන්ටර්නෙට් එකෙන් උපයන මුදල් ඔයාට මේ විදිහට PayPal හරහා ලබා ගැනීමේදී කොහොමද ඔයා අලුතෙන් PayPal account එකක් create කරන්න ඒත් එක්කම PayPal account එකෙන් කොහොමද මුදල් ලබා ගන්න කියන කාරණය සම්බන්ධයෙන් මම ඊට කලින් videos දෙකක් කළා. ඉතින් ඒ videos දෙක අනිවාර්යයෙන්ම බලන්න. මොකද එක video එකක මම කතා කරනවා කොහොමද PayPal account එකක් නිවැරදිව හදාගන්න කියන කාරණය. ඒත් එක්කම ඊළඟ video එකේදී PayPal වල 2020 ජනවාරි මාසෙදී අලුත් update එකක් ආවා. මේ update එකත් එක්ක කොහොමද අපි අලුතෙන් PayPal account එකක් හදන්නේ කියන කාරණය සම්බන්ධයෙන් මම කතා කරලා තියෙනවා. ඉතින් ඔයාට ඒ videos දෙකම YouTube card එකක් මම දාලා තියන්නම්. ඒත් එක්කම description එකේ link එකක් දාලා තියන්නම්. ඔයාට ඒ videos දෙකම අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. හැබැයි ඉතින් PayPal වලදී අලුතෙන් account එකක් 2020 ජනවාරි ඉඳන් හදද්දී පොඩි ප්‍රශ්නයක් නිර්මාණය වුණා. ඒක තමයි PayPal වලදී මම දැන් ඔයාට පෙන්නන්නම් PayPal account එකට ගිහිල්ලා මොකක්ද ඒ වෙලා තියෙන කාරණය කියලා. ඔයාට අලුතෙන් PayPal account එකක් නිර්මාණය කරන්න ඔයා යද්දි මේ විදියට ඔයාගේ PC එකෙන් යනවා නම් ඔයාට මේ විදියට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාගේ පොඩි security code එකක් අහනවා. ඊට පස්සේ ඔයාට මේ sign up වෙන PayPal වලට sign up වෙන හම්බෙන application එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ application එකට යන්න ඔයාට Google එකේ නිකන් search කරන්න තියෙන්නේ create PayPal account කියලා. ඉතින් PayPal account එක create කරන්න මේ විදියට ගියාන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා කලින් PayPal account එක නිර්මාණය කරන application එකේ ඔයාට මෙතෙන්දි mobile number කියන එක බලා ගන්න හම්බුනේ නැහැ. හැබැයි අලුත් PayPal update එකත් එක්ක mobile number එක verify කරන එක අත්‍යවශ්‍යම කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට mobile number එක verify කරගන්න ඔයාට ඔයා PayPal account එකක් ශ්‍රී ලංකාවේ විදිහට හදලා ඔයාට මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ කාරණය ගැන ඔයා දැනුවත් ඇති. ඉතින් ඒක හින්දා ඔයාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ෆිලිපීන් විදියට PayPal account එකක් හදන්න. හැබැයි ෆිලිපීන් විදියට PayPal account එකක් හදුවාන් පස්සේ මෙතෙන්දි ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙතෙන්දි ධන 63 කියලා නම්බර් එකක් තමයි එන්නේ. ඒගොල්ලන්ගේ country code එක විදියට. ඉතින් එතකොට mobile verification එක කොයි විදිහකටවත් ඔයාට ඔයා ගාවට ගෙන්න ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ mobile verification එක නැතුව ඒගොල්ලෝ ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබ්බා. ඉතින් බොහෝ දෙනෙක් මට message කරලා තිබ්බා. මගේ videos වලට comment දාලා තිබ්බා මේකට උත්තරයක් හොයලා කියන්න කියලා. ඉතින් මේකත් ගැන මම කරපු පොඩි research එකක් එක්ක මම හොයාගත්තු උත්තර කීපයක් සම්බන්ධයෙන් තමයි මම කතා කරන්න යන්නේ. ඉතින් මේකට ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඔයාට මේකෙදි පාවිච්චි කරන්න පුළුවන් වෙනවා මේ අපි පාවිච්චි කරන web browser අතරින් මෙතන තියෙනවා to project කියලා web browser එකක්. ඉතින් සමහර තැන්වලදී මට මේක දකින්න ලැබුණා මේ to project කියන web browser එක පාවිච්චි කරලා ඔයා PayPal වලට log වුණා න් පස්සේ සමහර වෙලාවට ඔයාට මේ අලුත් update එක නැතුව පරණ update එකෙන් ඔයාට application එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පරණ update එකෙන් application එක බලා ගන්න පුළුවන් වීමත් එක්ක ඔයාට මේ mobile number කියන tab එක අයින් වෙලා පරණ application එකේ විදිහට email verification එක විතරක් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේක ඔයාට try කරලා බලන්න පුළුවන් to project කියන ඔයාට web browser එක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට Google Chrome පාවිච්චි කරනවා Mozilla Firefox Opera Mini වගේ පාවිච්චි කරනවා වගේ ෆෝන් එකෙන් web browse කරන්න ඒත් එක්කම laptop එකෙන් web browse කරන්න. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී ඔයාට තවත් option එකක් දීලා තියෙනවා. ඒ option එක තමයි ඔයාට පුළුවන් Firefox වලගේ 2017 වගේ පරණ update එකක් ඔයාට install කරගන්න පුළුවන්. Opera Mini ලාගේ පරණ update එකක් install කරලා බලන්න පුළුවන්. මේ updates install කරගෙන browser data clear කරගත්තාන් පස්සේ clear කරලා ඔයා try කරලා බලන්න මේ update එක මේ කාරණය සම්බන්ධයෙන්. ඉතින් එතකොට ඔයාට බලා ගන්න පුළුවන් වෙයි සමහර වෙලාවට ඔයා browsing data clear කරලා ඔයා මේ විදිහට Firefox හරි Opera Mini හරි පාවිච්චි කරලා ඔයා log වෙන්න බැලුවොත් 2017 old version එකට වගේ log වෙලා ඔයා එතෙන්දි PayPal account එක create කරන්න PayPal account create කියලා ගහලා ගියොත් ඔයාට පරණ application එක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදියට ගිහිල්ලා ඔයාට පරණ ඇප්ලිකේෂන් එක හරහා සයින් අප් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාට මේ කාර්ය කරගන්න පුළුවන්. හැබැයි මේ කියන හැමදේම හැමතිස්සම වෙනවා කියලා කියන්න බෑ. මොකද ඔයා to project එකට ගිහිල්ලා වුණත් Mozilla Firefox old version එක Opera Mini old version එක වගේ download කරගෙන ගිහිල්ලා PayPal වලට යන්න හැදුවත් සමහර වෙලාවට
ඔයාට අලුත් ඇප්ලිකේෂන් එකම පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී ඔයාට කරන්න පුළුවන් තවත් දෙයක් තමයි ඔයා PayPal account එකක් හදද්දී ඒගොල්ලෝ වාගෙන් අහනවා PayPal account එක personal account එකක් විදියට හදනවද? එහෙමත් නැත්නම් business account එකක් විදියට හදනවද කියලා. ඉතින් එතකොට ඔයාට business account එකක් විදියට PayPal account එක හදාගත්තොත් සමහර තැන්වලදී ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා business account එකට අපිට සල්ලි ඒ කියන්නේ business account එක හරහා withdraw කරගන්න පුළුවන් වෙනවා කියලා business account එකෙන් සාර්ථකව මුදල් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා එහෙමත් කියලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලා business account එකක් හදලා try කරලා බලන්නත් පුළුවන් personal account එකකට යනවට වඩා. ඉතින් එතකොටත් ඔයාට පුළුවන් මේකේ මුදල් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන හැම අවස්ථාවකම successful වුණේ නැත්තම් ඔයාට මම දැන් කතා කරන්න යන්නේ තවත් ඔයාට කරන්න පුළුවන් කාරණයක් සම්බන්ධයෙන්. ඉතින් ඒ කියන්නේ මෙතෙන්දි මම old version එකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම Google Play Store එකට ගිහිල්ලා Google Play Store එකේ තියෙනවා app එකක්. මේ app එකට අපි හඳුන්වන්නේ receive SMS online කියන app එක. මෙන්න මෙතන දෙවනියට පෙන්වන app එක. මේ app එක ඔයාලට පුළුවන් ඔයාගේ phone එකේ download කරගන්න. ඊට පස්සේ මම app එක download කරගත්තාන් පස්සේ ඔයාලට ඒක පේන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් මේ app එකට ගියාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මේ app එකේ ඔයාලට විවිධ රටවල් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන more කියන option එක ඔබලා ඔයාලට ගියාන් පස්සේ ෆිලිපීන්ස් කියන රට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆිලිපීන් කියන රටට අදාළව ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා telephone numbers 4ක් 5ක් විතර ඔයාලට බලා ගන්න පුළුවන්. තවත් මෙතන බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා පහළට view more කළොත්. ඉතින් මම මෙතෙන්දි කැමති number එකක් තෝරනවා. මම මේ 4 වෙනියට තියෙන number එක තෝරනවා. තෝරලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙයි. මේක load වුණාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒගොල්ලන්ගේ පොඩි advertisement එකකුත් play වෙනවා. මේක ඔයාලට skip කරන්න පුළුවන්. skip කළාන් පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙයි. මේ හැම අවස්ථාවකදීම ඔයාලට මෙතන ඇවිල්ලා තියෙන PayPal security code. ඒ කියන්නේ PayPal security code ලබා ගන්න මේ app එක පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේ app එක හරහා අපි කොහොමද PayPal number එකක් පාවිච්චි කරලා අපි කොහොමද PayPal අපිට අපි මෙතෙන්දි mobile number එක විදිහට අපිට මම මෙතෙන්දි ගිහිල්ලා ඔයාලට පෙන්වන්නම් PayPal වලට PayPal එකට sign up වෙන්න මම ගිහිල්ලා පෙන්වන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙතන මුලින්ම security challenge එකක් එන හැමතිස්සෙම. ඊට පස්සේ මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ application එක. ඉතින් මේ application එක බලාගත්තාන් පස්සේ දැන් මෙතන mobile number එක ඔයාලට පේනවා ඇති දන 63 න් තමයි පටන් ගන්න. ඉතින් මට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා මේ number එක copy කරගන්න. මෙතනින් මේ number එක මම copy කරගන්නවා. copy කරගෙන මම මේ number එක මෙතෙන්ට අරගන්නවා. අරගෙන මම මේක මුලින්ම මෙතන paste කරගන්නවා. මේ විදිහට මට පුළුවන් මේක paste කරගන්න. paste කරගත්තාන් පස්සේ ඔයා කරන්න ඕනේ අනිත් දේ තමයි මෙතන මේ 63 කියලා ඉස්සරහට තියෙන number එක අයින් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ අනෙකුත් details ටිකත් මෙතන කැමති විදිහට පුරව ගන්න. ඉතින් මම අනිකුත් details ටිකත් පුරවගෙන ඉස්සරහට යනවා. ඉතින් මම හැමදේම මෙතෙන්දි පුරව ගත්තා. password එකකුත් දුන්නා. strong password එකක් දීලා මම මේක next කරනවා. ඊට පස්සේ මගෙන් මෙතන අහනවා ඔයා robot කෙනෙක්ද කියලා. ආපහු මේක confirm කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපිට මෙන්න මේ වගේ confirm your phone කියලා message එකක් එනවා. ඉතින් එතකොට ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම යන්න මෙතෙන්ට ගිහිල්ලා මේක refresh කරලා බලන්න. app එකට ගිහිල්ලා එතකොට app එකේ ad එකක් play වෙනවා නම් ටක් ගාලා ඒ ad එක අයින් කරගන්න. ඊට පස්සේ ඒ code එක ඔයාලට ආවන් පස්සේ ඒ එන code එක ඔයාලට මෙතන confirm කරගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ code එක සමහර වෙලාවට මේකේ අපිට දෙපාරක් තුන්පාරක් refresh කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඊට පස්සේ ඒ හරි verification code එක ආවන් පස්සේ ඔයා ඒක මෙතන enter කරගත්ත ගමන් ඔයාලට දැන් මෙතන පේන්නේ නැති මම enter කරගත්තේ 330734 කියන කෝඩ් එක. ඉතින් ඊට පස්සේ මාව මෙන්න මේ කියන page එකට යනවා. ඉතින් මේ page එක අපිට normal PayPal එක පුරවන විදියට පුරව ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ mobile number එක මෙතෙන්දි verify වෙනවා. ඉතින් mobile number එක verify වුණාන් පස්සේ ඒ කියන්නේ ඒ Philippines mobile number එක ඒගොල්ලෝ verify කර ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා මේක normal විදියට පුරවගෙන යන්න. ඉතින් මේ application එක පුරවන විදිය ගැන මගේ කලින් video එකක් තියෙනවා. ඉතින් මම කලින් කිව්ව PayPal account එක හදන videos වල මේ
මෙතනින් ඉස්සරහට අපි කොහොමද මේක පුරවලා account එක create කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් ඒක හින්දා අනිවාර්යෙන් මේ videos බලන්න. ඉතින් මෙතෙන්දි කියන්න ඕනේ මේ mobile number එක verify කරගන්න අපිට මේ receive SMS online කියන app එක පාවිච්චි කරගත්තා අපි මෙතෙන්දි. එතකොට මේ app එක පාවිච්චි කරලා අපි ඒ app එකේ number එකකට අපි app එකෙන් අපිට ලබා දෙන Philippine country number එකකට අපි SMS එකක් online ලබා ගත්ත එක තමයි කළේ. ඒ number එකට අපේ account එක verify කරගත්ත එක තමයි උනේ. ඉතින් එතනින් පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ account එක ඇදුවෙන් පස්සේ ඔයාට වාගේ email එකත් verify කරගන්න පුළුවන්. email එකත් verify කරගත්තාන් පස්සේ ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ email එක තමයි ඇත්තටම PayPal වලදී වැදගත් වෙන්නේ. ඉතින් එතකොට email එක verify කරගත්තාන් පස්සේ ඔයාට ඒ account එක ඔයාගේ e-money ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන් වෙනවා ඒ PayPal account එක. ඉතින් මෙතෙන්දී කියන්න ඕනේ දැන් අර receive SMS app එක පාවිච්චි කරද්දී සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ads play වෙන්න පුළුවන්. ඒ ads play වෙලා ඔයාගේ number එක එන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ Philippine number එක දාලා අපි මේ numbers වලින් අපි verification code එක ගන්න try කරන අවස්ථාවන් වලදී සමහර වෙලාවට ඒගොල්ලෝ කෝඩ් එකක් කෙවල එවන්න බෑ කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට දෙපාරක් තුන්පාරක් මේ ඇප්ලිකේෂන් එක පුරවන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ විදියට පොඩ්ඩක් try කරලා බලන්න. දෙපාරක් තුන්පාරක් ඇප්ලිකේෂන් එක පුරවලා try කරලා බලන්න. ඊට පස්සේ ඔයාට මේ විදියට හරියාකාරයෙන් ටග් ගාලා ඒගොල්ලන්ගේ verification code එක ආපු ගමන් ඔයාට පුළුවන් ඒ verification code එක හරි verification code එක දීලා ඔයාට මේ ඇප්ලිකේෂන් එකට එන්න. ඊට පස්සේ ඒ කියන්නේ ඔයාගේ mobile number එක already ඒගොල්ලෝ verify කරගෙන කියන එක PayPal account එක. එතකොට ඔයාට සාර්ථකව ඒ step එක ඔයා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ගොඩ දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් PayPal වලදී අලුතෙන් account එකක් හදද්දී කොහොමද mobile number එක verify කරගන්නේ කියන එක. ඉතින් mobile number එක verify කරගන්න අපි පාවිච්චි කරපු උපක්‍රම කීපයක් ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කළේ. ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න. YouTube අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. Insta page එකත් follow කරන්න. Facebook page එකත් like කරන්න. ඒත් එක්කම PayPal ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන්ම comment section එකේ දාන්න. ඉතින් ඕගොල්ලන්ට වැදගත් වෙන තවත් වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙනකම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.